විදියට අපිට කන්න පුළුවන් මෙතන එළවලු ಜಾති දෙකක් තියෙනවා නිවිති තියෙනවා මේ දවස්වල එළවලු මිල ගොඩාක් ඉහළ ගිහිලා තියෙනවා වටක්කණන් ගොඩක් ලාභයි මේ දවස්වල ඉතින් මං හිතුවා වටක්ක වෑංජනයක් හදනවා කියලා ඉතින් ඒ වගේ දේවල් උයනකොට අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ ෆ්‍රිජ් එකේ මොන හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ වගේ දේකුත් එකතු කරලා මේ වෑංජනේ හදාගන්න පුළුවන් ඉතින් මං හිතුවා මගේ ෆ්‍රිජ් එකේ මැකරල් ටිකක් ඊට පස්සේ නිවිති ටිකක් තිබුණා මේ ඔක්කොම එකට එකතු කරලා අපි කොහොමද රස වෑංජනයක් හදාගන්නේ කියලා බලමු මේ රෙසිපි එක ගැන වැඩි විස්තර දැනගන්න එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල WFP ශ්‍රී ලංකා කියන Facebook පිටුවට ගියොත් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනින්ම දැනගන්න පුළුවන්. වටක්ක තමන්ට කැමති ප්‍රමාණයක් කපලා ගන්න පුළුවන්. ඉතුරු වෙච්ච මෑකරල් තුනක් තිබුණා. ඊට පස්සේ නීවිති. ඒ ටික තමයි මම පාවිච්චි කරන්න යන්නේ. ඊට පස්සේ පොල් කිරි ඕනේ, මිටි කිරි, දිය කිරි මෙතන තියෙනවා. ඊට අමතරව අමු මිරිස් රතු ලුණු සුදු ලුණු රම්ප කරපිංච දෙසිල් ලුණු ටිකක් කුරුඳු ඔලුහාල් ගම් මිරිස් කහ තුන පහ කුඩු තමයි ඕනේ මේ වගේ වට්ටක්ක වලට මේ ටිකත් අපිට දාගන්න පුළුවන් කරි පවුඩර් කහ ගම් මිරිස් ඊපස්සේ කරපිංච රම්පේ සුදු ලුණු මේ දවස්වල රතු ලුණු නම් ගණන් රතු ලුණු බී ලුණු උනත් කමන්නේ නැහැ පොඩි කෑල්ලක් කපලා දාන්න සුවම මිරිස් පස්සේ කිරි ටිකක් දාලා අපි මේක ලිපේ තියමු අපි ලුණු දාන්නේ අන්තිමට නිවිති ටිකත් මේක හොඳට තැම්බිලා මිටි කිරි දානකොට තමයි අපි දාන්නේ. නටාගෙන එනවා. හරි සුවඳයි හොඳ කිරි සුවඳක් තියෙනවා. මේක ගොඩාක් ගින්දර වැඩි කරගන්න නැතුව මේක උයාගමු. හොඳට තැම්බුණාට පස්සේ තමයි අපි නිවිති දාන්නේ. තැඹිලා තියෙන මේක මේ වෙලාවට මිටි කිරි ටික දානවා දාලා බාගන්න කිට්ටු වෙනකොට තමයි අපි නිවිති ටික දාන්නේ තා ටික මේ කිරි පැහෙන්නේම් තියන්න ඕන අපි දැන් මේ වගේ හදනකොට මෑකරල්ම විතරක් නෙවෙයි මොනවද ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තියෙන ඉලෝලු ඒ ඔක්කොම මොනවා හරි තව එළවලුක් එක එකතු කරලා උයාගත්තත් හොඳයි නැත්නම් අපරාධ අපි ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එකේ ඉතුරු වෙන ඒවා වේලිලා විසි කරලා දානවා ඒක නිසා මේ දවස්වල අපිට එහෙම කරන්න බෑ ගොඩාක් ගණන් හින්දා එළවලු ඒ නිසා මතක ඇතුව හැමතිස්සෙම එළවලු වෙනකොට තව දෙයක් එක එකතු කරලා කවලම් කරලා හදා ගන්න එතකොට අපිට මොනවත් නාස්ති කරන්න නැතුව පිරිමහ ගන්න පුළුවන් අර පිරිමස්ම ඉහලින්ම කරන්න ඕන කාලයක් තමයි මේ. දැන් අපි මිටි කිරි දාලා ටිකක් වෙලා තියුවා දැන් උකු වෙලා වගේ තියෙන්නේ. දැන් මේ වෙලාවට අපිට පුළුවන් නිවිති ටික මෙහෙම කපන්නේ නැහැ. අපි නිකන් ලොකු නම් පොඩ්ඩක් කඩලා කඩලා වගේ මේකට දාන්න. අපි අර පරිප්පු වලට නිවිති දානවා වගේ තමයි. දාලා මේක ටිකකින්ම අපිට බා ගන්න පුළුවන්. ගොඩක් වෙලා තියන්න ඕනේ නැහැ. දැන් පේනවනේ නිවිති ටික ටක් ගාලා තැම්බෙනවා. දැන් ඒ වෙලාවට අපි ලුණු අන්තිමට ලුණු ටිකක් දාලා ලුණු සුට්ටක් දාලා බා ගන්න ඕනේ.
මේ විදිහට අපිට කන්න පුළුවන් මෙතන එළවලු ಜಾති දෙකක් තියෙනවා නිවිති තියෙනවා ඔගලන්ටත් මේ වගේ රස වටක කරි එකක් හදාගන්න පුළුවන් ගෙදර ඉතුරු වෙලා තියෙන දේවලුත් දාලා දැන් මේ දවස්වල හැමතිස්සෙම මතක තියාගන්න ඕන එකක් තමයි එළවලු ගන්න යනකොට එදිනෙදා තියෙන අඩුම මිලට තියෙන එළවලු තමයි අරගෙන එන්න ඕනේ එහෙම අරගෙන ඇවිල්ලා අපිට ගොඩක් දුරට රස කෑම හදාගන්න පුළුවන් එහෙනම් මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු මං අනෝමා